ඔන්න අලුවනේ අද මට හම්බ වෙලා තියෙනවා පැනසොනික් රයිස් කුකර් එකක්. ඇත්තටම මේකේ ලෙඩක් තියෙනවා. මේක ඔන්න එකට දැම්මම වෝම් එක විතරයි වැඩ කරන්නේ. මේ දාපු ගමන් මම දාලා පෙන්වන්නම්. වෝම් එක විතරයි වැඩ කරන්නේ. මේ තියෙනවා මෙතන හෝවෝට් 950 වෝල්ටේජ් එක විල 220යි 50 හර්ට්ස්. වෝට් 950 රයිස් කුකර් එකක් තමයි. අපි බලමු මොකද්ද හරියටම වෝල්ටේජ් කියලා. මම ප්ලේසරි ඕෆ් කරලා පෙන්නන්න. මේ මෙතන පේනද බෝම් එක? බෝම් එකේ ලයිට් එක විතරයි. දැන් මම ආයෙත් නිවලා පෙන්නන්න. ඔව් ආයෙ දාන්න. මේ මම කුක් මොඩ් එකට දාන්න යන්නේ. අන්න මෙහෙම එබුවම පත් වෙනුනේ කුක් එකට එන්නේ නැහැ. උගලන්ට මං හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති. දැන් මම මේ ඔන්න එකේ තියෙන්නේ දෙක. ඒත් බෝම් එකේ එමයි තියි. බලමු අපි කොහොමද මේක රිපෙයාර් කරන්නේ. මේ උගලන්ට දැන් පේනවා ඇති මේ තියෙන්නේ. මේක මෙතනින් කපල් කියන්නේ මේ ප්‍රධාන කොයිල් එක, අපේ කුකින් කොයිල් එක. කුකින් කොයිල් එක තමයි මම තියලා තියෙන්නේ. ඒ කුකින් කොයිල් එක මේ තියෙන නියුට්‍රල් එක. මේ නබන් මම ප්ලග් ගත්තරම් පෙන්නන්නම්. උගලන්ට පේන ඇති මේ තියෙන මේ නිල් පාට තියෙන්නේ. ඒ නියුට්‍රල් එක. නබන් උගලන් මල්ටිමීටරේ දැర్శන වෙනවා. පත් මම මෙතන මේ විදියට පේනවත් ඇති. දැන් මේ පේන උත්ක්‍රමණයක් දක්වන මේ දින නියුටල් එකට මේක තොර මේ එතකොට මේක මෙන්න මේ දුඹුරු පාඩම් දින්නේ මේ තින් මේක නියුටල් එක මේක පේස් එක මේ දුඹුරු පාඩ එක යනවා මෙන්න මෙතනට මේක යන්නේ අපේ මේ උඩ ප්ලේට් එක තියෙන්නේ එන්නේ එතනට ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ තියෙන නියුට්‍රල් එක මේ තියෙන පේස් එක. ඒතර අපි දැන් ඇතුළ ගලවලා බලමු මේක මොන වගේද කියලා. කරාම මහ ලේසි වැඩක්. නොදන්න කෙනෙක් නැහැ මේ ලැප්ටොප් එකක් ගැන නොදන්න කෙනෙක්. ඒත් අද වෙනකොට හැමෝම වගේ දන්නවා. මෙන්න පේනවා. මේක විශේෂ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන වගේ මේ ෆියුස් එකත් ඇවිල්ලා තියෙනවා. ඇම්පියර් 13ක මෙදී මෙදී පේස් එක පේස් එක ඇවිල්ලා ඉන්නේ. ඒකට තමයි ෆියුස් එක සම්බන්ධ වෙන්නේ මේ පැත්තට. එතනින් මෙන්න මේ අග්‍රේට තමයි යන්නේ. දැන් නියුට්‍රල් එක කෙලින්ම මෙතනින් මේකෙන් ෆියුස් එක සම්බන්ධලා නැහැ. පුළුසුව නියුරන් එක මෙහෙම සම්බන්ධ වෙනවා. ඒක මං කිව්ව මෙන්න මෙතනට මෙතනින් මෙතනට සම්බන්ධ වෙන මේ නිල් පාට එකට සම්බන්ධ වෙනවා. එන්නේ එක මේක ඇතුලින් මෙන්න මෙතනට සම්බන්ධ වෙනවා. මෙතනට සම්බන්ධ වෙන නියුරන් එක. දැන් අපි කතා කරගන්න ටී පේස් එක. ලයිව් සම්බන්ධය ගැන. ලයිව් එක මෙතනින් ඇවිල්ලා අමනේ මේ ප්ලග් එකක අපි ගත්තොත් ස්විච් හයි කරනකොට ඔක්කොම පේස් එක සාමාන්‍යයෙන් දකුණු අත පැත්තට තමයි. දැන් ඒක නීති දකුණු අත පැත්ත තමයි ගන්නවා. මේ දැන් එන්නේ කොහොමත් මේ 30mm පිළ තමයි මේ කෙවිනි තමයි පාවිච්චි වෙන්නේ. කෙවිනි පිටු වහන් මේ අර රවුම් එකට පෙන්වන්න පුළුවන්. ඒවා දැන් භාවිතා වෙන්නේ නැහැ. දැන් ෆෝන් චාර්ජරයක් උනත් ගත්තත් පොඩි ෆෝන් චාර්ජරයක් උනත් ගත්තත් මේ මේවා තමයි දැන් එන්නේ ඉස්සර. ඉස්සර නෙමෙයි ඇවිල්ලා. ඉතින් දකුණු අත පැත්තට තමයි. ඒ කියන්නේ මේ පැත්තට. රයිට් සයිඩ් තමයි එන්නේ බේස් එක. ඒකට ප්ලග් ටුක් පේ ගත්තොත්
ඒකෙත් ස්විච් වෙන්නේ දකුණු පැත්තට පේස් එක. පේස් එක තමයි සමාන පියුස් එකකට ස්විච් එකකට ඕනෙහිකට පේස් එක තමයි මූලික වෙන්නේ ඒ සයිට් එක. ඕගලන්ට අමතර දැනුමක් වේ මේක ගැන. දැන් අපි යමු. මේක දැන් මම ප්ලග් එක වයර් සුද්ධ කරලා හොඳටම හදාගෙන තියෙන්නේ. දැන් මේකේ අපි මුලදීම අපි කිව්වා මේකේ බෝම් එක වැඩ කරන දාපු ගමන් බෝම් එක අනිවාර්යෙන් වැඩ කරනවා. රයිස් කුකරේ මොකද ස්විච් එන්නේ නැහෙනි. ඒකෙන්ද බෝම් එක කොයිල් එක මේ තියෙන්නේ ඒක වැඩ කරු රත් වෙනවා. ඒ වුණාට කුක් වෙන්නේ නැහැ. කුක් වෙන්නේ මෙන්න මේ තියෙන ප්‍රධාන මේන් කොයිල් එකෙන් තමයි කුක් වෙන්නේ. ඒතර බෝම් කොයිල් එක ඇවිල්ලා මෙතනින් ප්‍රධාන විදුලිය ඉතින් විදුලිය මෙතනට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් උදාසීනය හොයාගෙන තියෙන්නේ මෙන්න මෙතන. මේ කොයිල් එකේ සීරියස් වෙලා තියෙන්නේ. මොකෝන මෙතන න්‍යූට්‍රල් එක එනවා කියන මේ පැත්ත. ඒතර මෙතනින් න්‍යූට්‍රල් එක අරගෙන මේ කොයිල් එක ඇතුලෙන් ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මෙහෙම සීරියස් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෝම් ලයිට් එක පත් වුණා. වෝම් කොයිල් එක රත් වෙන වැඩ. ඒකට අපිට තේරෙනවා මේ හරහා පරිපථයේ ධාරාව ගලනවා කියලා. ඒ කියන්නේ අපිට නිගමනයකට එන්න පුළුවන් මේකේ කුකින් කොයිල් එක, ඒ කියන්නේ මේන් වයින් මේන් කොයිල් එක තාපන දඟරිය වැඩ කරන තත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ බ්‍රේක් වෙලා නැහැ. අතරමඟ කැඩීමක් නැහැ. විදුලිය ගමන් කිරීමක් සිදු වෙනවා. අපිට ලීක් තියෙනවාද කියලා කියන්න බෑ. ඒකෙන් හරියට ලීක් තියෙනවා නම් අනිවාර්යෙන් ට්‍රිප් එක එහෙම ඔෆ් වෙන්න පුළුවන්. ඒ වෙනම මේ කොයිල් දඟර වල ලීක් තියෙනවා නම් ඒ එහෙම තමයි ඒක සිදු වෙන්නේ. ඉතින් මේක මෙතනින් මේ චක්‍රය මෙතනින් ගියාට මෙතනින් තමයි යන්න ඕන ප්‍රධාන වයින්ඩින් එකට ගන්නවා නම් කොහොම නියුඩල් එනවා. මෙන්න මෙතනින් මෙන්න මෙතනින් මෙන්න මේ පල්හ මේ දින ප්‍රධාන විදුලි උරන්ට පේන්නක් පුති සමලක්කට ওই ප්‍රශ්නේ එන්නේ උරන්ට පේන විදියට මං හදාගත්තා මේ දින තල ඉන්න තැටි දෙකක් ආකාරයෙන් ඉන්න තල දෙකක් මේ කන්ටැක්ට් පොයින්ට්ස් තියෙන මෙතන උරන්ට පේනවා. අපි උස්සල වෙන්නනම් අපිට ඇඟිල්ලෙන් උස්සන්නම් මේ පේන ගෑනම් මෙතන ඔක්සයිඩ් වෙලා තියෙන්නේ කළු පාටට. ඒකයි මෙතන තියෙන විදුලිය මේ යට ප්ලේට් එක එන්නේ මෙතනට. මේ යට ප්ලේට් එක එන්නේ මෙතනට. මේ උඩින් තියෙන ප්ලේට් එක මේක ෆේස් එක ගැනීම. යට ප්ලේට් එක දැන් මෙතනින් එක තමයි වෙන්නේ. ප්ලේට් එක උස්සනවා. දැන් අපි බලක් මොකද දමු. ගාවණු. මෙහෙම වෙගා මේක පල්ලෙහාට යනවනේ. එතකොට වැඩ. දැන් ඉස්සෙල්ලා තියෙන්නේ. මේ දෙකෙන් එතන ඔක්සයිඩ් වෙලා මේ වුණාම තමයි ප්‍රධාන මේන් දඟරයට විදුලිය ගමන් කරන්නේ නැත්තේ. මේදී නියුට්‍රල් එක ගන්න මෙතන චක්‍ර. මේ චක්‍රය වැඩ කරනවා මෙතනට එන හින්දා ස්පේස් එකයි ඕගොල්ලෝ. දැන් අපි මෙතන සුද්ධ කර ගන්න ඕන හොඳට. එතකොට මේකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා යෝජනා කරනවා. මේ යට ඔයගොල්ලන්ට මේ යට තැටිය තමයි මෙන්න මෙතනට එන්න උඩට. මේ මැද මේ උඩින් තියෙන එක කෙලිම පේස් එක. ඒක යටින් යටේකට කන්ටැක්ට් වෙලා තමයි මම පාත්‍රනව කන්ටැක්ට් කරනවා. එතකොට මේ හැදින් පරිපථයේ සම්බන්ධ වෙනවා. අදලා මෙතන නූඩල් එක සම්බන්ධ වෙලා ප්‍රධාන දඟරේ රත් වෙන්න ගන්නවා. මම වලි කොල ගැලක් අරන් දිනවා. සෑන්ඩ් පේපර් එකක් මම ටිකක් මේක ඇතුලින් දාලා හොඳට මතක් සුද්ධ කරගන්න පොඩ්ඩක් වැඩි කරන්නත් එපා. ගෙවෙන එක පොඩ්ඩක් කන්ටෙන්ට් පොයින්ට්.
මේ ආකාරයට මම පොඩ්ඩක් වැලිකුලෙන් මේ කන්ටැක්ට් පොයින්ට් සුද්ධ කරගන්න. ඊට පස්සේ උගලන්න පුළුවන් පුළුන් ගැලක් කරගෙන ත්‍රිපි හිදගන්න. චුට්ටක් මෙහෙම ඇල්ටින් මෙම ගෑවෙන්නේ නැතිනම් දැන් මේ අවස්ථාවේදී කන්ටැක්ට් වෙලා නැහැ. මේකේ බූත් නැහැ කන්ටැක්ට් වෙන්නේ මේ. ඒ අවස්ථාවේ පොඩ්ඩක් තව තද වෙන්න චුට්ටක්. මිලියක් දශමයක් විතර පොඩ්ඩක් මෙහෙම උස්ස ගන්න. වැඩිය ගන්න පොඩ්ඩක් ඒ ස්ථානේ සුද්ධ පිහිද ගන්න. චූටි පුළුන් ගන්න මොකරියලින්. ඔව් ඕගලන්ට දැන් පේනවා ඇති මෙතන කන්ටැක්ට්. ඕගලන්ට දැන් පේනවා ඇති මෙතන කන්ටැක්ට් පොයින්ට් එක හොඳට සුද්ධ වෙලා තියෙනවා. දැන් අපි මේක මල්ටිමීටරෙන් පරීක්ෂා කරලා බලමු. උඩ තඹ තහඩු පටියේ සිට යට තඹ පටියට විදුලිය ගමන් කරනවාද කියා. දැන් මම ඕම්ස් රේන්ජ් එකට දාගෙන තියෙන්නේ. එහෙම කටුව යනවා. මේ දැන් තඹ තහඩු දෙකට උඩට යටට තිබ්බම ගමන් කරන්නේ නැහැ. මං කො මේක උබන්න ඕනේ කියලා. මේ අවස්ථාවේදී එන්න ඔව් දැන් හොඳට දඟර යම් කිසි ප්‍රතිරෝධයක් පෙන්නනවා. ඕම්ස් එකේ තමයි වන් රේන්ජ් එකේ දාගන්න. දැන් උගලන්ට පේනවා මෙන්න උඩයට වැළුවම කමන් කිරීමක් නැහැ. දැන් මම මේක එබ්බුවම තමයි දැන් මම මේක එබ්බුවම තමයි ඔන්න උක්‍රමණයක් ගන්න. ඔව් දැන් හොඳට ඔක්සයිඩ් ටික ගිහිල්ලා සුද්ධ වෙලා තින්න අපි හයි කරලා බලමු කොහොමද. ඉතින් ඔයගලන්ට ක්ලියර් කරලා තින්නේ කන්ටැක්ට් පොයින්ට්ස් ටික. දැන් හොඳට පියන දාගෙන බලමු. හරි දැන් මම පියන වහලා මුලින්ම මේ පැත්තෙන් මේ දැත් ධාර දෙක කීදී මුලින්ම ඇතුළට යවලා ඉන්න ඕනේ. මෙව හරි මෙතන අනේක් තියෙනවා ඒක අපි දාගන්න ඕනේ. ප්ලග් කරගමු. දැන් ඔයගලන්ට පේනවා මේ බෝම් ලයිට් එකපත් වෙනවා. දැන් අපි බලමු මේක ඔබල කුක් ලයිට් එකපත් වෙනවා කියලා. ඔව් හරි. මේක මේ උඩ මට තැටියේ හම්බුන්නේ නැහැ මේකේ. මේක දුන්නේ නැහැ නෑ. ඒකින්ද මම මේක භාජනයේ දැම්ම වගේ පෙන්වන මේ විදිහ තද කරගන්න. දැන් බූම් එකේ තියෙන්නේ. දැන් කුක් එකට මාරු වුණා. මම පාරට බස්ස කොහොමද හොඳ රස්නේට තියෙනවා හොට්ටලා තියෙනවා ප්ලේට් එක. ඕ ඉතින් අපේ වැඩේ සාර්ථකයි. අද පැනසොනික් කුකර් එකකින් ඕගලන්ට ෆෝල්ඩ් එකක් පෙන්වන විදිය රත් වෙන්නේ නැති එකක් කොහොමද බෝම් මොඩ් එක තියලා කුක් මොඩ් එකට අපි යන්නේ නැතිව තිබ්බේ. ඒක හදාගන්න විදිය ඉතින් අද දැනගත්තා කියලා හිතෙනවා. ඉලෙක්ට්‍රෝ බෝයෙක්ක දිගටම එකතුලා ඉන්න ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා අලුත් වීඩියෝ දාපු ගමන් අපිට ඕගලන්ට එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් දෙනා සුබ දවසක්.